ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු වන රටකට ගුවන් සේවය සහ ගුවන් ගමන් ඉතාම වැදගත් සාධකයක්. නමුත් අපේ රටේ ක්‍රියාත්මක එකම ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මේවන විට රටට සිදු වෙමින් ඇත්තේ විශාල කැලලක්. දිගින් දිගටම ගුවන් යාන ප්‍රමාද වීම සහ ගුවන් ගමන් වාර අවලංගු කිරීම නිසා මේවන විට ගුවන් මගින් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. විදේශ සංචාරකින් විශාල වශයෙන් රටට පැමිණෙන පසුබිමක් තුල මෙලෙස ශ්‍රී ලංකාව සතු ගුවන් සමාගම එම ගුවන් මගින්ට ලබා දිය යුතු සේවාව පසෙක දමමින් සහ අතහැර දමමින් කටයුතු කිරීම රටට බරපතල ගැටලුවක් නිර්මාණය කර අවසන්. පෙරේදා දිනේ වන විට ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා බරපතල ලෙස දේශීය සහ විදේශීය ගුවන් මගින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වීම නිසා ගුවන් තොටුපළේ සේවක සේවිකාවන්ට තම සේවයෙන් ඉවත්ව යාමට ද සිදු වුණා. විශේෂ බහර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඊයේ දිනේදී ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳව සියලු අංශ කැඳවමින් සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. අමාත්‍යවරයාගේ ප්‍රකාශ හුදෙක් ප්‍රකාශ වලට පමණක් සීමා වෙමින් මේවන විටත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ප්‍රමාද වෙමින් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඊටම අවසනාවන්ත ලෙස ඊයේ රාත්‍රියේ ගුවන් ගමන් වාර 3ක් අවලංගු කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් බැංකොක්, මැඩ්‍රාස් සහ අබුඩාබි දක්වා ගමන් කිරීමට නියමිත තිබූ ගුවන් ගමන් වාර ඊයේ මෙලෙස අවලංගු කර තිබෙනවා. අද දිනේ මේ දක්වා ගුවන් ගමන් වාර 6ක් ප්‍රමාද වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම තත්ත්වයත් සමග ගුවන් මගින් දැඩි අසීරුතාවයට පත් ඇති අතර අප වාර්තාකරුවන් පවසන්නේ ගුවන් මගින්ගේ දැඩි චෝදනාවන්ද එල්ල වෙමින් පවතින බවයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.